1931 වසරේ අප්‍රේල් 4 වන දින වල්පොල මුදලිගේ ජෝර්ජ් හර්කියුලස් විජේරත්න සහ ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ ළඟම ඥාතිවරියක වන රොසලින් මරියානා සේනානායක යන යුවළට දව උපත ලදී. ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය යන විද්‍යාලයන්හි මූලික සහ ද්විතීයික අධ්‍යාපනය හැදෑරූ රංජන් විජේරත්න මුලින්ම සිය රැකියාව ඇරඹුවේ වැවිලි ක්ෂේත්‍රයේ 1950 වර්ෂයේදීය. 1968 වසර වන විට ශ්‍රී ලංකාවේ විශාලතම තේ වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් පත්වීමට එතුමා වරම් ලැබීය. 1977 වසරේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආරාධනාවෙන් රාජ්‍ය සේවයට බැඳුණු එතුමා ලේක් හවුස් ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා බවට පත්විය. ඉන්පසුව කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරය හා වැවිලි සංස්ථාව සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පැලවත්ත සීනි සමාගම යන ආයතනයන්හි ප්‍රධාන අධ්‍යක්ෂකවරයා බවට පත්විය. 1984 වන විට එතුමා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලසේනාවට බැඳුණු අතර ලුතිනන් කර්නල් තනතුරට උසස් විය. එසේම ඉන් අනතුරුව ශ්‍රී ලංකා රයිෆල් බලකායේ පළමු අනගින නිලධාරීවරයා බවටද පත්විය. 1988 වසරේ සියලු රාජ්‍ය තනතුරු වලින් ඉවත් වූ එතුමා ක්‍රියාකාරී දේශපාලනයට එක් වූයේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වශයෙනි. පසුව එම පක්ෂයේ ලේකම්වරයා බවටද පත්විය. 1989 වසරේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වන එතුමා රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුවේ ජාත්‍යන්තර සම්බන්ධතා හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා විය. එම නිසාම ඔහු LTTE ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන සතුරෙකු බවට පත්විය. එදා මෙදා තුර විශාල සේවයක් ඉටු කරමින් අපගත වුණු රංජන් විජේරත්න 1991 මාර්තු මාස 2 දින රුදුරු ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද දුරස්ථ පාලක කාර් බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වූයේ කොළඹ පිහිටි එතුමන්ගේ කාර්යාලයට ගමන් කරමින් සිටියදී හැවුලොක් පාරේ. එහිදී අහිංසක සාමාන්‍ය වැසියන් 13 දෙනෙකු සහ එතුමන්ගේ ආරක්ෂක නිලධාරීන් 5 දෙනෙකුද දිවිපිදුහ. එතුමාගේ ඝාතනයෙන් පසු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මගින් එතුමන් යුද හමුදාවේ ස්වේච්ඡා බලසේනාවේ ජෙනරාල්වරයාගේ ධූරයට උසස් කරන ලදී.